සම්මා සම්බුදු සරණයි සදහවතුනි. මේ ලෝකවාසී වූ පෘථග්ජන බැවින් අන්ධයන් හා සමාන බවත්, ස්වල්ප දිනක් පමණක් පව කිරීමට ඇති ලැජ්ජාව සහ බිය ඇතිව ජීවත්ව දැලෙන් මිදුණු වටකුරුල්ලෙකු මෙන් සුගතිගාමී වන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව කුසල කර්මයන් ජනිත කොට දෙලොව ජය ගන්නට ඔබ හට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කොහුවල පදිංචි සරත් අබේසිංහ, විසාකා අබේසිංහ, චරිත අබේසිංහ සහ නිසංසලා අබේසිංහ යන මහත්ම මහත්මීන් පිරිස. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව
අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන ඒ තුලින් සුගතිගාමි වූ පරලෝ ආයති භවයකින් සැනසෙන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිවනින් සැනසෙන්න වහවහා බලාපොරොත්තු ඇතුවත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ මහත් වූ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සසර ස්වභාවය පිළිබඳව කරුණු පැහැදිලි කොට වදාරමින් කර්මය කර්ම ඵලය පිළිබඳවත් කරුණු දේශනා කරමින් සත්වයා සංසාර ගමනේ නොසිතූ මොහතක නොසිතූ රෝගාබාධ වෙනත් කරදර කම්කටොළු වලට භාජනය වෙන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණා රාශියක් පැහැදිලි කරමින් දේශනා කොට වදාළේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක් අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඥානෝ නිරත්තංග කලින්කර මේ ගාථා රත්නේ සරල තේරුම තමයි මේ අපේ කය ස්ථීර පැවැත්මක් නැති ශරීරයක් මෙහි ආයුෂය විඥානයේ කියන කාරණා ටිකක් රැඳිලා තියෙනවා ආයුෂයේ උෂ්ණය විඥානයේ මේ කාරණා තුනම එකට බැඳිලායි තියෙන්නේ මේන් එකක් හෝ මේ කයින් පහ වෙලා ගියොත් ඊතුරු කාරණා දෙකත් කයින් පහ වෙනවා යම් දවසක ආයු උෂ්ණ විඥාන කියන ධර්මතාවයන් තුන මේ කයින් පහ වෙලා ගියා නම් එදාට මේ කය මහ පොළොව මත ඇද වැටෙනවා නැවත නැගිටවන්න පුළුවන්කමක් ආයේ පුළුවන්කමක් නැහැ කිසිම ප්‍රයෝජනයකට ගන්නත් බෑ ආන් ඒ නිසා අහක දාපු දිරාගිය දරකඩක් වගේ මහ පොළොව මත ඇද වැටෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒක තමයි ගාථා රත්නේ සරල තේරුම මෙවන් ගාථා රතනයක් දේශනා කොට වදාළි කවුරුන් උදෙසාද කියන කාරණාවත් ඉතාම කෙටියෙන් සිහිපත් කරගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවත් නූර ජීවත් වෙච්ච තිස්ස කියලා තරුණෙක් බණ අහලා සාංශාරික ජීවිතයේ පිළිබඳව කලකිරිලා ශාසනය පිළිබඳව ප්‍රසන්න වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා පැවිද්දෙ ඉල්ලගත්තා. පැවිදි වුණාට පස්සේ තමන්ගේ ශ්‍රද්ධාව රැකගෙන ඊ타මත්ම උනන්දුවෙන් වත් පිළිවෙත් කටයුතු සම්පූර්ණ කළා. බණ භාවනා ආදී කාර්යයන් සිද්ධ කරගත්තා. මනස සිහියක් පවත්වමින් සිල් ගුණ ආරක්ෂා කරගත්තා. ඊතා උසස් පැවිදි ජීවිතයක් ගත කළා. ඉතින් මෙහෙම කටයුතු කරගෙන කාලයක් යනකොට මේ තිස්ස හාමුදුරුව අසනීප වුණා. අපි අහලා තියෙනවා මේ පින්නතුන් තිස්ස හාමුදුරුව අසනීප වෙනකොට ඉස්සරලාම හැදුණි අබෑට අබෑට වාගේ පුංචි බිබිලි වගේ. ඒක තමයි වඩා වර්ධනය වෙන්න ගත්තේ. ඒව මුං යට වාගේ වුණා. ඒවා කඩලට වාගේ වුණා
ඒ ගෙඩි දෙබර පළ වාගේ වුණා. ඊට පස්සේ නෙල්ලි ගෙඩි වාගේ වුණා. ඊට පස්සේ සාමාන්‍යයෙන් බෙලි ගැටයක් තරම් ලොකු වුණා. බෙලි ගැටයක් තරම් ලොකු වෙච්ච ගෙඩි පැසෙව්වා. පැසවල පිපුරුවා. දැන් මුළු ශරීරෙම සරව වැක්කිරෙනවා. ඒ මුළු සරුවාංගෙම ගෙඩි හැදිලා. ඒ සියල්ලම පුපුරනවා. නිරන්තරයෙන් සරවි ගලනවා. විජ්ජති පුති සන්දේබෝ. තව තැනක සඳහන් කළා. බිඳෙනවා, බැකිරෙනවා. එතකොට තිස්ස හාමුදුරන්ගේ ශරීරෙිනුත් දැන් නිරන්තරයෙන් සරව වැගිරෙනවා. ඒ නිසා පුති කියන නමක් උන්වහන්සේට එකතු වුණා. ගත කියලා කියන්නේ ශරීරයට. එතකොට පූති ගත්ත තිස්ස පස්සේ නම පට බඳුනේ එහෙම. සරව වැගිරෙන ශරීරයකින් යුක්ත තිස්ස හාමුදුරු පූති ගත්ත තිස්ස. උන්වහන්සේ බොහෝම අසත්‍යයි. අපි මේ කාරණාව අහගෙන ඉන්නවා විතරයි. නමුත් අපි දන්නවා අපේ නිවෙස්වල නමුත් වයසක කෙනෙක් එකම ඉරියව්වෙන් ඇඳක වුණත් දවසක් දෙකක් එක විදිහටම දිගා වෙලා හිටියොත් යටපැත්තෙන් තුවාල හැදෙනවා. ඉතින් ඒ නිසා අපි නොයෙක් දේවල් කරනවානේ. වතුර පුරවපු මෙට්ට, හුලං පුරවපු මෙට්ට මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ තත්ත්වෙන් මග හරවගන්න. නමුත් තුවාල හැදුනොත් සුව කරන්න කොච්චර අමාරුද ජීවිතේ. ඉව එන්නේ එන්නේ වැඩි වෙන්න උත්සාහ කරනවා මිසක් සුව කරන්න හරි අමාරුයි. ඒ අතනින් මෙතනින් හැදිච්ච පොඩි තුවාල ටිකක්. නමුත් දැන් හිතන්නකෝ තිස්ස හාමුදුරුවන්ගේ ඉඳගන්න මාංශයේ ඉඳලම ගෙඩි හැදිලා. ඉඳගන්න මාංශය කියන්නේ අපේ පසුපස ප්‍රදේශයේ බිමට තියලා වාඩි වෙනකොටසට තමයි නිසීදන මාංශය කියලා කියන්නේ ඉඳගන්න මස. ඉතින් දැන් එහෙත් ගෙඩි හැදිලා. පිටෙත් ගෙඩි හැදිලා. ශරීරයේ මේ දෙපසත් ගෙඩි හැදිලා. දැන් තිස්ස හාමුදුරු ඉඳගන්නේ කොහොමද? තුවාල. නිදාගන්නේ කොහොමද? වම් ඇලේටද දකුණු ඇලේටද ඉන්නේ? හැම පැත්තෙම තුවාල. ඉතින් ඒකයි මම සඳහන් කළේ තිස්ස හාමුදුරුව විඳපු වේදනාව අහගෙන හිටියට අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ තරම් වේදනාවක් උන්වහන්සේ විඳිනවා. හැබැයි උන්වහන්සේගේ උපස්ථායක භික්ෂුන් වහන්සේලා කවදාවත් උන්වහන්සේ අත්හැරියේ නැහැ. සෑමදාම නාවන දාන ගිනල්ලා වළඳවනවා. මේ කළ යුතු හැම උපස්ථානයක්ම කරනවා. හැබැයි ඉතින් අවාසනාවක මහත තව ටික දවසක් යනකොට තිස්ස හාමුදුරන්ගේ ඇටකෝටු ඉබේම බිඳෙන්න පටන් ගත්තා. ඇඟ ඇතුළෙම ඇටකෝටු කැඩෙනවා. දැන් එතකොට නම් උපස්ථාන කරන්න අමාරුයි. ඇයි? කෙලින් කරන්න බෑ, කෑ ගහනවා. ඉඳවන්න බෑ, නැගිටවන්න බෑ, නාවන්න ගෙනියන්න බෑ. ඇයි? ඔක්කොම අස්ති බිඳිලානේ. ඉතින් කරන්නම දෙයක් නැති තැන හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවෝ අත්හැරියා. ඉතින් ළඟ හිටියා කියලා වෙන කරන්න දෙයක් නෑනේ. නැගිටවන්න, කවන්න, පොවන්න, නාවන්නත් බැරි නං. දැන් තිස්ස හාමුදුරුවෝ බොහෝම අසරණයි. ඉතින් ඇඳ මත වැතිරිලා සරව ගලනවා. සිවුර සරව වලින් තෙමිලා, ඇඳ ඇතිරිලි සරව වලින් තෙමිලා. ඉතින් ඒ සියල්ල ඇඳට ඇලිලා මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලන අපේ බුදුරජාණන් වහන්සේ එදා උදේ කාලේ තිස්ස හාමුදුරුවන්ව දැක්කා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් ඔහුට ලොකු ලාභයක් වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් මේ දුක්ඛිත සංසාරෙන් මේ ජීවිතෙම මිදෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා තිස්ස හාමුදුරුව හොයාගෙන වඩින්න. තිස්ස හාමුදුරන්ගේ කුටියට වැඩලා, භාග්‍යතුන් වහන්සේ ගිනිහල් ගෙට වැඩලා, වතුර භාජන ලිපේ තියලා, උණු පැන් සකස් කරලා, භික්ෂුන් වහන්සේලාගේ උපකාරයෙන්
තිස්ස හාමුදුරන්ගේ ඇඳ පිටින්ම ඔසවාගෙන ගෙනහිල්ලා භාග්‍යතුන් වහන්සේ විසින් තිස්ස හාමුදුරන්ව නෑවුවා. ඉතින් බුද්ධානුභාව බලෙන් වේදනාවක් නොදැනෙන්න ඒ කටයුතු සියල්ල භාග්‍යතුන් වහන්සේ කරන්න ඇත්ති. ඒකයි භාග්‍යතුන් වහන්සේම නෑවුවා කියලා සඳහන් කරන්නේ. මුලින්ම සිවුර ගලවලා හොදලා වැනුවා. ඇඳ ඇතිරිලි ටිකත් ඔක්කොම සෝදලා ඇඳත් පිරිසිදු කළා. තිස්ස හාමුදුරුව නාවලා ඉවර වෙනකොට සිවුර වේලිලා ඒ සිවුර දෙකට නමලා අන්දවල අඳන සිවුරත් ගලවලා උණු වතුරේ තම්බලා වේලලා නැවත එයත් වේලුණාට පස්සේ අන්දවල සිවුර පුරවලා නැවත යහන මත සතපෝලා කුටියත් පිරිසිදු කරලා තිබුණා. ඒ වෙනකොට ඒ කුටියෙන් ගෙනහිල්ලා ආයෙත් තැම්පත් කළා. මේ සියලු කටයුතු ඉවර කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර මාතෘකා ගාථා රත්නේ දේශනා කොට වදාළේ. අචිරං වතයං කායු පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්කරං. තිස්ස මේ ශරීරයේට චිර පැවැත්මක් නැහැ. ස්ථිරයි කියලා කාරණාවක් නැහැ. මේ පවතිනවා, මේ වෙනසෙනවා. හිටගෙන ඉන්න පුජ්‍යලයා එහෙම්ම මැරිලා වැටෙනවා. නිින්ද ගියපු මිනිසයා නිින්දෙදිම මැරෙනවා. වාඩි වෙලා ඉන්න මිනිසයා එහෙම්ම මැරිලා වැටෙනවා. අහවල් දවස වෙනකන් අනිවාර්යෙන් ස්ථීරව පවතිනවා කියන කාරණාවක් මේ කයිට නැහැ. අචිරං වතයං කායු. ආයු උෂ්ණ විඥාන කියන ධර්මතාවයන් තුන යම් දවසක මේ කයින් පහ වෙලා යනවද? එදාට මේ සිරුරෙන් වැඩක් නෑ. මේ ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතා තුන එකින් එකට වෙන් කරන්න බැරුව එකටම බැඳිච්ච දේවල්. එකක් නැතුව ගියොත් අනිත් දෙකම නැතුව යනවා. මේ ධර්මතාවයන් තුන ඕනෑම මොහොතක මේ කය අතහැරලා පිට වෙන්න පුළුවන්. පැරණි මහ තෙරවරු සඳහන් කළේ මනුස්ස ජීවිතය කියන එක පිට්ටනියක දැල්ලපු පහනක් වගේ කියලා. ඒ පිට්ටනියක් මැද්දේ පහනක් පත්තු කරලා තියෙනවා. කිසිම ආවරණයක් නැහැ. ඉතින් ගහක් කොළක් නැති පිට්ටනියක් කියලා කියන්නේ වේගෙන් හුලං හමන තැනක් නේ. එතකොට මේ පිට්ටනියේ මැද්දේ තියෙන පහන කොයි වෙලාවෙ නිමෙන්න බැරිද? කොයි පැත්තෙන් හුලං රැල්ලක් ඇවිල්ලා පහන නිමලා දාන්න බැරිද? මනුස්ස ජීවිතෙත් ඒ වගේ කියලා. කොයි වෙලාවෙ මරණයට පත් වෙයිද කියන කාරණාව දන්නේ. එතකොට ජීවත් වෙන සත්වයා ජීවිත කාලය තුල ඕනෑම මොහොතක මරණය පිළිගන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. දැන් නමුත් අපි ජීවත් වෙන සමාජයේ සිහිය ප්‍රඥාව අඩුවයි. සඳහන් කරනෝනේ මේ දැම්ම සිල් ගන්නෙ මොකටද? දැම්ම භාවනා කරන්නෙ මොකටද? දැම්ම පින් කරන්න මහන්සි වෙන්නේ මොකටද? සිල් ගන්න පින් කරන්න තව කල් තියෙනවා. තාම සෙල්ලම් කරන දුවන පයින් විනෝද වෙන කාලේ ඒ සමහරලාට තරුණ වයසේ සිල් ගන්න භාවනා කරන්න යොමු වෙච්ච අයට සමාජයට ගියහම සමච්චලයටත් ලක් කරනවා. උපාසක අම්මා උපාසක මහත්මයා කියලා සමච්චලයට තමයි කතා කරන්නේ. නමුත් මේ ශාසනයේ උපාසක කියලා කියන්නේ දෙවියෝ බ්‍රහ්මියෝ පවා වන්දනා කරන පිරිසක්. සිව්වනක් පිරිස උපාසක උපාසිකානි. දෙවි බඹුන්ගෙන් පවා වැඳුම් ලබන පිරිසක්. සිල්ගුණ පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන ඉන්න අය. නමුත් ඒ වචනේ පාවිච්චි කරන්නේ සමච්චලයට. සමහර වෙලාවට තරුණ පිරිස් බොහෝම දුර බැහැර ගෙවලා ඈත ප්‍රදේශවල විහාරස්ථානවලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. ඒ ගමේ අය, කාර්යාලය අය එතකොට දන්නේ නැහැ පොයිදා මොනවද කළේ කියලා. ඒ බයක් සැකයක් තියෙනවා. ගමේ පන්සලේ ප්‍රදේශයේ ගිහිල්ලා සිල් සමාදන් වුණොත් පහුවදාට අර විදිහට සමච්චල් කරන්න පුළුවන්. ඒ හින්දා නමුත් අවශ්‍යතාවයේ තියෙන නිසා ඈතට ගිහිල්ලා ඒ කටයුතු කරගෙන එනවා.
ඉතින් ඒ තරමටම සමාජේ පිරිහිලා මරණයට සූදානමක් නැහැ. තව කල් තියෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙම හිතාගෙන ඉන්න අය හිටියදීම මරණයටපත් වෙනවා. බුද්ධාන්තරයක උතුම් මනුස්ස ජීවිතයක් ලැබිලා සත්පුරුෂයෝ මුණ ගැහිලා නැතුව ධර්ම ශ්‍රවණය කළ නැති හින්දා සිහිය ප්‍රඥාව මදකම නිසා අපි හැමෝම වයසට ගිහිල්ලාම මැරෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් වයසට යන්න ඉස්සරලා මැරිලා සීලයක් ගුණයක් පෝෂණය කරගෙන රැකගෙන තිබුණේ නැති නිසා තිරිසං ලෝකවාගේ තැන්වල ඉපදිලා අනාදිමත් කාලයක් එයින් මිදී ගන්න බැරුව දුක් විඳිනවා. සිල් නැති තැන ඊළඟ උපත ඊටම පහත් බව ධර්මයේ බොහෝ තැන්වල දේශනා කළානි. උපදින තැන තීරණය කරන්නේ සීලයයි. උසස් තැනක උපදින්න අවශ්‍ය නම් උසස් විදිහට සිල් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ කාරණාව අපි සම්පූර්ණ කරගෙන තිබුණොත් තමයි අපිට ඊළඟට ලැබෙන ජීවිතය මොකද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ආන් ඒ නිසා ඕනෑම මොහොතක මේ කයින් ආයු උෂ්ණ විඥාන කියන ධර්මතාවයන් තුන බැහැර වෙන්න පුළුවන් නිසා ඒ ඕනෑම මොහොතකට මූණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන එකයි. නමුත් මුලින් සඳහන් කරපු විදිහට සත්පුරුෂ ඇසුරක් නැති නිසා ධර්ම ශ්‍රවණය කරන්නෙත් නැති නිසා ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමය කියන එක හිතන්නත් බොහෝ දෙනා අකමැති. කාලා බීලා ඇඳලා පැලඳලා නටලා ගයලා විනෝද වෙලා ගත කරන ජීවිතයකට හැමෝම කැමති. නමුත් එයාලට සූදානම් නැති වෙලාවක මේ ලෝකේ අත්හැරලා පිටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දේශනා කොට වදාලා මරණය ඉතාම ඉක්මන්. ආයුෂයයි උෂ්ණයයි විඥානයයි මේ කයින් පහ වෙලා ගිය දවසට මේ කය වැඩක් නෑ. ඉවත දාපු දර කඩක් වගේ. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ඉතා ගැඹුරින් මීට වඩා තව බොහෝම විස්තරාත්මකව කයේ තියෙන නිසරු බව පැහැදිලි කරමින් තිස්ස හාමුදුරන්ට ධර්ම දේශනා කළා. තිස්ස හාමුදුරු දේශනාව අවසානයේ සව් කෙලෙස් නසලා රහත් වුණා. අරහත්වේ ලැබෙනවත් එක්කම තිස්ස හාමුදුරුව පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරන්ගේ දේහය ආදාහනය කරවල ධාතුන් වහන්සේලා ටිකක් ගෙන්න ගත්තා. පහෝදා දම්සභා මණ්ඩපයට රැස්වුණ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තිස්ස මරණින් පස්සේ කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මගේ පුතා සංසාරේ කෙරවල කරලම තමයි ගියේ. එතකොට භික්ෂූන් වහන්සේලාට මතුවුණ සාධාරණ සැකයක් තියෙනවා. ස්වාමීනි ඒ තරම් ඉක්මනින් බණක් අහපු පමණින්ම මේ ජීවිතේ නෙමෙයි මේ සංසාරෙම අවසන් කරන්න තරම් පෙර කරගත්ත කුසල ශක්තියත් මෝරලා තිබුණ තිස්ස හාමුදුරු මේ වාගේ අසනීපයකට භාජනය වෙලා මේ තාක් කාලයක් දුක් විඳියයි. එච්චර පිං තිබිලත් මෙච්චර දුක් විඳියයි කියලා අහන්නේ. එතකොට දැන් ඔය ප්‍රශ්නේ අදත් සමාජය තුළ ඕන තරම් තියෙනවා. බොහෝම හොඳට ධාර්මිකව ජීවත් වෙච්ච අය හිටි හැටි අකාලේ මැරිලා යනවා. එතකොට සමාජයයි කතා කරන්නේ මෙහෙම දන් දුන්න බණ භාවනා කළ සිල් ගුණ ආරක්ෂා කළ ධාර්මිකව ජීවත් වෙච්ච මේ අයටත් මෙහෙම වුණානේ කියලා කල්පනා කරනවා. සමහර අය නම් ශාසනය පිළිබඳව කලකිරෙනවා. කෝ අපට සරණක් ලැබුණා කියලා. නමුත් මේ ශාසනයෙන් ලැබෙන පිහිට අපි බලාපොරොත්තු වෙන විදිහේ ලෞකික පිහිටක්ද?
එහෙම පිහිටක් නෙමෙයි බුද්ධ ශාසනයෙන් ලැබෙන්නේ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපි තාම ශාසනය හඳුරගෙන නැහැ. සසර දිගට දිගට ඇදිලා යන්නේ මාවතක් නෙමෙයි සැකසෙන්නේ මේ සංසාර ගමන කෙරවල කරන්න මාවතක් තමයි බුදුදහමින් අපට දායාද වෙලා තියෙන්නේ. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලත් මහරහතන් වහන්සේලාට වන්දනා කරලත් බලාපොරොත්තු වෙන්නේ ලෞකික ජීවිතේ සැපෙන් සැපයටපත් කරගන්න. බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා දේශනා කළේ ලෞකික ජීවිතේ සැපයි කියලා නෙමෙයි. මේ ජීවිතය තුළ සැපක් නැත්තේ නෑ. සැපක් නැත්තම් මිනිස්සු ඒවට ඇලෙන්නේ නෑනේ. ඊට ස්වල්ප වූ සැපයක් තියෙනවා. හැබැයි ඒක දීර්ඝ කාලීනව දුකයි. කෙටි කාලීනව සැපයි දීර්ඝ කාලීනව දුකයි. නමුත් බුදුදහමේ පෙන්눔 කරලා තියෙන්නේ කෙටි කාලීන දුකක් වින්දහම දීර්ඝ කාලීනව සැප විඳින්න පුළුවන් කියන එක. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරු සම්පස්සං විපුලං සුඛං. එයි මෙහෙම දේශනා කළේ. මහණෙනි, මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු සැප අත්හරින්න කිව්වා. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැපයක් හරින්න. ඉතින් මේක පැහැදිලි කරන්න උදාහරණ බොහොමයක් දක්වන්න පුළුවන්. ඉතාලම කෙටියෙන් එක කාරණාවක් පැහැදිලි කළොත් අපි අරගමු ළමයි දෙන්නෙක්. ළමයි කියන්නේ ඉගෙන ගන්න වයසය. ඒතකොට ළමයින්ගේ හැබෑ ස්වභාවය තමයි නිතරම සෙල්ලම් කරන්න තමයි කැමති. ඉගෙන ගන්න පාඩම් කරන්න ළමයි කැමති නෑ. මෞපියන්ගේ බලයට තමයි මුල් කාලේ ඒවා කෙරෙන්නේ. ඒතර පාඩම් කරන්න ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න පන්ති යන්න කියන වචන ටික මේ දරුවට මහ කරදරයක්. නමුත් එක ළමෙක් උදේ පාන්දර අවදි වෙලා තවත් පිරිසක් එක්ක එකතු වෙලා රැයින් රැය වෙනකම්ම සෙල්ලම් කරනවා. ක්‍රීඩා පිටියේ කාලය ගත කරනවා. වැවට ගියහම වැවේ කාලය ගත කරනවා. ගෙදර ආවම රූපවාහිනිය ළඟ කාටුන් එක ළඟ ගත කරනවා. දැන් එයාගේ ජීවිතේ බොහොම සතුටින් තමයි ගෙවෙන්නේ. මොකද එයා බලාපොරොත්තු වෙන ජීවිතයක් එයාට තියෙනවා. තව ළමෙක් ඉන්නවා. ඒ ළමයට මේ මොකවත් නැහැ. ඉතා සීමිත නිදහසක් තියෙන්නේ. මව්පිය හැම වෙලාවෙම උනන්දු කරන්නේ ඉගෙන ගන්න. පාඩම් කරන්න. දැන් එතකොට එයා අවුරුදු 20ක් 25ක් ගත වෙනකොට හොඳට ඉගෙනගෙන උපාධියකුත් අරගෙන හොඳ රැකියාවකුත් අරගෙන ගෙයක් දොරකුත් හදාගෙන යාන වාහනත් අරගෙන ආවාහ විවාහත් වෙලා වායු සමීකරණය කරපු කාමරයක වාගේ වාඩි වෙලා හොඳ පුටුවක හොඳ මේසයක් ළඟ හොඳ කෑම වේලක් ලැබෙනවා. හොඳ බීම ලැබෙනවා. වෙලාවට හොඳ තේ එකක් ලැබෙනවා. මේ හැම පහසුකමක්ම භුක්ති විඳලා අවසානයේ මාසයේ අවසානයේ සෑහෙන පඩියකුත් අරගෙන තමන්ගේ ජීවිතය බොහොම සතුටින් ගත කරනවා. හැබැයි එයාගේ මුල් කාලේ එයා කැමති සැපයක් එයාට තිබුණේ නැහැ. නමුත් හැබැයි ඊට වඩා දීර්ඝ කාලයක් බොහොම සැප සහිතව කාලය ගත කරනවා. හැබැයි අර මුල් කාලේ සැනසුන කෙනා සතුටු වෙන කෙනා දැන් ජීවත් වෙන්න මගක් නැහැ. සමහර කෙනෙක් ඔය පාරවල් වල අව්වේ වේලි වේලි වැඩ කරනවා. හේන් කුඹුරු වල මහා දුක් විඳිනවා. නගර වල ඇවිල්ලා අනුන්ගේ බඩු මිටි කරගහගෙන අනන්ත දුකක් විඳිනවා. දැන් දීර්ඝ කාලීනව එයාගේ ජීවිතේ පොඩි සැපයක් පොඩි කාලයක් ලැබලා දැන් දීර්ඝ කාලීන දුක. නමුත් කෙටි කාලයක් පරිත්‍යාග කරපු කෙනා දීර්ඝ කාලීනව සැපසේ ජීවත් වෙනවා. ඉතින් මේ මත්තා සුඛ පරිච්ඡාගා පච්චේසේ විපුලං සුඛං පස්සේචේ විපුලං සුඛං. මේ කාරණාව ජීවිතේ කොච්චර තැන්වලට ගලපන්න පුළුවන්ද? කී දෙනෙක් දිහා බලලා අපිට මේක අත්විඳින්න පුළුවන්ද? ආන් ඒ නිසා දේශනා කළා මහණෙනි,
දීර්ඝ කාලීන සැපයක් මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මේ ජීවිතයේ හම්බ වෙන සුළු සුළු සැප අත්හරින්න කියලා ප්‍රාණඝාතයක් කරලා මස් කෑල්ලක් කාලා සුළු සැපයක් තමයි විඳින්නේ බලන්නකෝ මේ වැඩේට කොච්චර දුක් විඳින්න ඕනද කියලා සමහර කෙනෙක් තුවක්කුවක් කරී තියාගෙන කැලේ රිංගලා ගාල් අකුල් ලස්සේ කරුවලේ බඩගග මේ ඌරෙක් මුවෙක් දඩයන් කරගන්න යනවා එතකොට දඩයන් කරගෙන උස්සගෙන ඉන්නත් බෑ බොහොම අමාරුවෙන් බැඳගෙන තව කෙනෙක් හොයාගෙන එල්ලගෙන අරගෙන ඇවිල්ලා හැම ගහලා කපලා ඇට අයින් කරලා හෝදලා පිරිසිදු කරලා මේ සේරම කරන්න මොන තරම් වදයක්ද ඔක්කොම කරලා ගෙනල්ලා වළඳට දාලා උයලා බලන්නකෝ ඒකේ සැපය විඳින්නේ කොච්චර කාලයක්ද කියලා එක විනාඩියක්වත් ඒ සැපය විඳින්නේ නැහැ කට ඇතුලේ බත් කටක් දාගෙන විනාඩියක් හපන කෙනෙක් කවුරුවත් නැහැ නමුත් මේ අඟල් 6ක් පවන තියෙන අඟල් කීපයක් තියෙන මේ දිවේ ස්පර්ශ වෙන තාක්කල් විතරක් පොඩි මිහිරක් රසයක් තියෙනවා නමුත් ගිලලා දැම්මට පස්සේ එතනින් එහාට පස්සේ ඒකේ කිසිම රසයක් නැහැ එතකොට මේ ඊටාම සුළු සැපයක් උදෙසා සමහරලාට පැය ගාණක් දුක් විඳලා තියෙනවා එතකොට ඒ ප්‍රාණඝාතයෙන් වැළකුණා නම් හොරකම් කරන එකෙන් වැළකුණා නම් වැරදි කාම සේවනයෙන් වැළකීලා හිටියන මේ සිල්පද පහම ගැන කල්පනා කරලා බලලා ආන්ගේ ලෞකික සොච්චං සැපය අත්හැරලා දැම්මනම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සුගතියේ ඉපදිලා මහා සැපයකට උරුමකම් කියනවා නමුත් ඒක නොතේරෙන නිසා මේ ලෞකික සැපය කොයිතරම් උතුම්ද කියලා තමයි හිතන්නේ ඉතින් මේ කාරණත් පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තිස්ස සංසාරේ කරගත්ත කර්මයක් තියෙනවා සංසාරේ කරගත්ත කුසලයකුත් තියෙනවා තිස්ස කියන්නේ කුරුළු වැද්දෙක් කුරුල්ලෝ අල්ලගෙන ගිහිල්ලා විකුණනවා ප්‍රභූන්ට විකුණනවා මසට කැමති අයත් ගන්නවා ඇති කරන්න කැමති අයත් ගන්නවා ඉතුරු වෙන කුරුල්ලෝ ටික තිස්ස ගෙනල්ලා මරලා හෙට පොළට ගෙනියනවා එබැටි එක සාර්ථක නෑ රෑ මරලා දාපු අය උදේ වෙනකොට නරක් වෙනවා ඒ හින්දා තිස්ස කරන්නේ කකුල් දෙකයි අත්තටු දෙකයි කඩලා තැනක ගොඩ ගහලා තියෙනවා මරන්නේ නෑ ඉතින් කකුල් දෙකම කඩලා අපේ යටකොටුවක් බිඳුනහම කොච්චර වේදනාවද ඒතර පියාපත්වල යටත් කඩලා පාදවල යටකොටුත් කඩලා රයක් එලි වෙනකන් දුක් විඳින සත්තු උදේට බෙල්ල කපලා හැම ගහගෙන බෙල්දපොලට ගෙනියනවා මස් වැඩිපුර තිබුණ දවසට තමන්ගේ ගෙදරත් කුරුළු මස් උයනවා එක දවසක් කුරුළු මාංශය උයලා තියෙන වෙලාවක රහතන් වහන්සේ නමක් පිණ්ඩපාති වඩිනවා අනේ මම කවදාවත් දන් දීලා නැහෙනි කියලා හිතලා උන්වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේට පිණ්ඩපාත දානයක් පූජා කළා කුරුළු මාංශත් සහිතව ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි ඔබ වහන්සේ මේ ජීවිතයේ යම් සැපයක් විඳිනවද යම් උතුම් තැනකට ඇවිල්ලාද මේ දානානි සංසේ බලයෙන් ඔබ වහන්සේ පැමිණිච්චේ උතුම් තැන ස්පර්ශ කරන්න මටත් වාග්ය ලැබේවා කියලා රහතන් වහන්සේ ආශිර්වාද කළා ඒසේම සම්පූර්ණ වෙන්න කියලා එතකොට තිස්ස ගියගේ මේ බිබිලි ඇවිල්ලා ඇටකෝටු පොඩි වෙලා කැඩිලා යන්නේ අර සත්තුන්ට කරපු අපරාධය නිසා නමුත් ඒ දුක විඳලා අවසානයේ භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කරපුවාම අර සියලු වේදනාවල් යටපත් කරගෙන හිත සමාධිගත කරගෙන ධර්ම ශ්‍රවණය කරලා සෞඛ්‍යලෙස් නසන්න තරම් වාසනාව ලැබෙන්නේ එදා දන් වේල පූජා කරලා කරපු ප්‍රාර්ථනාව නිසා කියන කාරණා දෙකම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා පිනයි පවයි මේ සසර විපාක දෙන හැටි මනාව අර්ථ ගන්නවලා අපිට කරුණු කාරණා දේශනා කළා එතකොට අපි මේ ධර්ම කාරණාවෙන් දැක්කා ළමයෙක් ඉපදිලා තරුණ වයසට එනකන් වැඩිලා බණ දහම් අහලා ශ්‍රද්ධාව ඇති වෙලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා මුල් කාලේ බොහෝම හොඳට සිල් ගුණ දරාගෙන ගත කරපු ජීවිතයක් තිබිච්ච තිස්ස හාමුදුරුව තමයි පස්සේ කාලේ මේ අවාසනාවන්ත ඉරණමට මුණ පැවි නමුත් තිස්ස හාමුදුරුව දැනගෙන හිටියේ නෑ මං සසර කරගත්ත මේ වාගේ කර්මයක්
මේ ජීවිතේ විපාක දෙනවා කියලා. අපේ පින්නතුනුත් එහෙමයි. මමත් එහෙමයි. අපි තාම ලොකුම බලපෑමක් නැතුව මේ ජීවිත ගත කරගෙන යනවා. හැබැයි මෙහෙම ඉන්න අපට හෙට දවසේ මොනව වෙයිද කියලා අපි දන්නේ නැහැ. හෙට දවසේ දැනගන්න පුළුවන් වෙන්න පුළුවන් පිළිකාවක් තියෙනවා කියලා. හෙට දවසේ දැනෙන්න පුළුවන් වකුගඩු නරක් වෙනවා කියලා. හෙට දවසේ දැනෙන්න පුළුවන් ලේවල පිළිකාවක් තියෙනවා කියලා. නමුත් තාම එහෙම ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, බලාපොරොත්තු නොවන වෙලාවක සාංසාරික අකුසල කර්ම අපට පල දෙන්න පටන් ගන්නවා. සමහර අකුසල කර්ම පල දෙනකොට සනීප කරන්නත් බැහැ. කොහොමත් කර්ම රෝග සනීප කරන්න හරි අමාරුයි. සමහර අයගේ පාද දෙකෙන් පටන් ගත්තාම ක්‍රමානුකූලව පණ නැති වෙවි පුද්ගලයා ටික ටික මැරෙනවා. කකුල් පණ නැතු වෙනවා. දණියෙන් පල්ලෙහ පණ නැතු වෙනවා. ඊළඟට ඉනෙන් පල්ලෙහ පණ නැතු වෙනවා. ඊළඟට ඉන ගාවට එනකම් පණ නැතු වෙනවා. ටික ටික පුද්ගලයා විඳව මැරෙනවා. ඉතින් වෛද්‍යවරු ගාවට ගියාම කියන්නේ ලක්ෂ ගානකින් එක්කිනෙකුට හැදෙන කලාතුරකින් හැදෙන භයානක ලෙඩ. අපේ රටේ මේවට බෙහෙතුත් නෑ වාගේ කාරණා සමහර වෙලාවල් වල අහන්න ලැබෙනවා. නමුත් සංසාරේ කරගත්ත කර්ම ශක්තිය අපි නොහිතන ආකාරයෙන් බලපානවා. සමහර අය හොඳට ඉඳලා හිටි ගමන් උම්මත්තක තත්වයට පත් වෙනවා. සමහරලාට එක ශාරීරික එක අතක් එක පයක් පණ නැතු වෙනවා. සමහරලාට ඇස් දෙක නොපෙනී යනවා. ඊට අමතරව යම් දේවල් වලට පොඩි වෙලා මැරිලා යනවා. අනුන් විසින් ගහලා කපලා කොටලා වෙඩි තියලා මරලා දානවා. මේ වාගේ තත්ත්වයන්ටත් ගොදුරු වෙනවා. ඒ හැම කාරණාවක් එක්කම සංසාරී කරගත්ත කර්ම ශක්තියක සම්බන්ධයක් තියෙනවා. ආන් ඒ නිසා අපි විසින් සංසාරී කරගත්ත පව් මෙච්චරයි කියලා සීමාවක් නිමක් නැහැ. අද මනුස්ස ජීවිතයක් ලැබලා හිටියට පෙර බොහෝම පව් කරලා තියෙනවා. පව් කළා විතරක් නෙමෙයි අපි පෙර පිනුත් කරලා තියෙනවා. ඒතකොට ඒ කරගත්ත කුසල කර්මයක් විපාක දීමේ ප්‍රවණතාවයක් හැටියට තමයි අද මේ ජීවිතේ හම්බෙලා තියෙන්නේ. නමුත් පෙර කරගත්ත පව් තාම තියෙනවා. නිකන් නෙමෙයි පින්නදෙනි කඳු වගේ ගොඩ ගැහිලා තියෙනවා කියලා කියන්නේ. පෞත් එහෙමයි පිණුත් එහෙමයි. අපි කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා ඈත බලහම අපිට කඳු මුදුන් ගොඩාක් පේනවා. ආන් ඒ වාගේ අපි කරපු එක එක જાතියේ පව් ප්‍රාණඝාත කරපුවා, හොරකම් කරපුවා, වැරදි කාම සේවනය කරපුවා, බොරු කියපුවා, රාරක්කු බීපුවා, තව අනුන්ගේ වස්තුව කඩා බිඳ ගත්තුවා, අවිද්‍යා, දේශේ නිසා රැස් කරගත් අකුසල්, මෝහේ නිසා රැස් කරගත් අකුසල්, කඳු වගේ ඉස්සිලා කඳු පන්තියක් වගේ තියෙන්නේ. නමුත් අපිට එහෙම අද පේන්නේ. නමුත් මේ කර්ම ඔක්කොටම මම මූණ දෙන්න වෙනවා. මේ සියල්ලම මා විසින්ම ගෙවලා විඳලා ඉවර කරන්න ඕනේ. ආගෙයින්ද එවන් අකුසලයක් බලවත් වෙලා මේ ජීවිතේ කොයි වෙලාවෙ මන්නිරේට අරන් යයිද? රෝගියෙක් බවට පත් කරයිද? ඊළඟ ජීවිතේ කොහොම වෙයිද? ඒ කවදා කොයි වෙලාවෙ කොහොම වුණත් මේ වෙනකොටත් අපිට වෙන්න ඕන දේවල් ටික ඔක්කොම තීරණේ වෙලයි තියෙන්නේ. තීරණ වෙලා තියෙන්නේ අපි විතරයි දන්නේ නැත්තේ. තීන්දුව ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනාගතේ අනිවාර්යයෙන්ම මහා දඬුවම් ගොඩක් විඳින්න නියම වෙච්ච පුද්ගලිව අපි තීන්දු වෙලා තියෙන්නේ. අනාගතේ මහ දුක් හන්දරාවක් විඳින්න තියෙනවා. ඉතින් ඒ පෙර කරගත්ත පව් නිසා අද තවත් කර කර ඒකට එකතු කරනවා නම් කවදා මේක ගෙවලා ඉවර කරන්නද? ජීවිත ආපදාව කවදද කොතනද කියලා දන්නේ නැහැ. දැන් මේ කාලේ නම් ආපදා හුඟක් ගොඩක් තියෙනවා. සමහර තැන්වල නායෑමී ආපදා, සමහර තැන්වල ජල ගැලුම් ආපදා,
සමහර තැන්වල වසංගත ආපදා තවත් ඉස්සරහට තවත් නොඑක් දේවල් ඊට හැබැයි ඊ තියෙන හැම ආපදාවක්ම කලමනාකරණය කරගන්නත් අපි යම් යම් වැඩපිළිවෙල යෙදෙනවා කන්දක් පල්හැ පිරිසක් ඉන්නවනම් දැනුවත් කරලා තියෙනවා නායෑමේ ආපදාවක් තියෙනවා ඒ හින්දා පල්හැ ඉන්න කට්ටිය අයින් වෙන්න ආපදාවට මුහුණ දෙන්න ගඟක් පල්හැ ඉන්නවනම් දැනුවත් කරනවා පිටාර ගලන්න ආසන්නයි පල්හෙන් අයින් වෙන්න කියලා ඒ වගේ ආපදා කලමනාකරණයක් තියෙනවනේ අපි එතකොට මේ බාහිර සමාජය තමයි මේ කලමනාකරණේ තියෙන්නේ එතකොට දැන් මගේ ජීවිතයට ආපදා කොච්චර තියෙනවද කොයි වෙලාවේ ආපදාවක් එයිද දැන්නේ සමහරලාට කවදාවත් බණ අහන්න බැරි වෙන්නේ දවස් දෙකක් යනකොට අපි කන් දෙක නෑ හියන්න පුළුවන් ආපදාවක් නේ අය කවදාවත් චෛත්‍යයක් බෝධියක් දැකලා බලලා භික්ෂුන් වහන්සේ නමක් දිහා බලලා බණ පොතක් බලලා කියවලා සතුටු වෙන්න පුළුවන් පින් රැස් කරගන්න පුළුවන් අවස්ථාව ජීවිත කාලෙටම අහිමි කරලා ඇස් දෙක අඳ වෙලා යන්න පුළුවන් අනික් අය දුවල පැනලා පින්කම් කරන තැන්වල රෝද පුටුවක් උඩට වෙලා සුසුම් හෙලහෙලා බලාගෙන ඉන්න ජීවිතයක් මට උරුම කරලා දෙන්න පුළුවන් දනියම් පල්ලෙහැ පර නැතුව ගිහිල්ලා ආංගික නිසා මේ වාගේ ආපදා ජීවිතේට කවද කොයි වෙලාවෙ එන්න පුළුවන්ද අපිට කියන්න බෑනේ එන්නේ එන්නේ නැහැ කියලා එතකොට අපි අපෙන් අහන්න ඕනි කෝ අපි ආපදා කලමනාකරණයට සූදානම්ද සතර අපායේ වැටිලා මහා දුක්ඛන්දරාවක ගිලෙන්න තියෙන කාලේ බුද්ධාන්තරයේ හම්බ වෙලා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන වෙලාව සතර අපායේ විඳවන්න තියෙන කර්ම ටික ඈතට තල්ලු කරලා තවත් කාලයක් සුගතියෙන් සුගතියට යන්න පුළුවන් කුසල් සමුදායක් රැස් කරගන්න පුළුවන් වටිනා අවස්ථාවක් හම්බ වෙලා තියෙන වෙලාවේ ඒක මග හැරගන්නේ නැතුව කුසල් පුරවන්න ඕනේ. ආන් එහෙම කටයුතු කරගෙන යනකොට අපිට පුළුවන් වුණොත් යටත් පිරිසෙන් සෝවාන් ආර්ය ඵලයටවත් ළඟා වෙන්න අර මම පෙර කරගත්ත කර්ම වලට කවදාවත් මම අපායට ගෙනියන්න බෑ. සතර අපායට ගෙනියන්න බෑ. ජීවිතේ පවතිනකන් ජීවත් වෙන කාලය තුළ නොඑක් නොඑක් විදිහට විපාක දෙයි. නමුත් සතර මහා අපාය කියන ධර්ම තැනින් නිදහස් වෙන්න පුළුවන්. සෝවාන් ආර්ය මාර්ග ඵලයේ ලබාගත් දවසට ඒ නිරයට ගෙනියන කර්ම ඔක්කොම අහෝසි. ඒවට කරන්න දෙයක් නෑ. සෝවන් වහන්සේ නිරේට යන්නේ නැන්නේ කවදාවත්. ඉතින් ওই ටික කරගන්න තියෙන හොඳම කාලෙනි මේ ගෙවිල යන්නේ. හැබැයි ඒක වෙනත් නොයෙක් දේවල් වලට අපි යොමු කරලා. සිහිය ප්‍රඥාව උපදවලා තමන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ටික සම්පූර්ණ කරගත්තට පස්සේ බොහොම නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන්. එමනම් අපි හැමෝම කල්පනා කරමු අපි හැමෝගෙම ජීවිතවලට ලොකු ආපදාවක් හැම වෙලාවෙම තියෙනවා. ඒකේ ප්‍රධාන ආපදාව තමයි මරණය. මරණය මාස හොයාගෙන එන්න කලින් මනුස්ස ජීවිතයක් සම්මාදිට්ඨිකව අරගෙන ඉපදිච්ච මම මා වෙනුවෙන් කළ යුතු ටික කරගෙනද කියන කාරණාව හැම වෙලාවෙම හිතන්න උත්සාහ කරන්න. එහෙම කල්පනා කරලා අතහැරුණ කුසල් ටික වහ වහ සම්පාදනය කරගන්න. භාගීතුන් වහන්සේ එහෙමනේ දේශනා කළේ තමන් ළඟ තියෙන කුසල් වඩා වර්ධනය කරගන්න මෙතෙක් කරගන්න බැරි වෙච්ච දේවල් වහ වහ සම්පූර්ණ කරගන්න කලා කුසල් ප්‍රහීණය කරන්න කටයුතු කරන්න නොකර අකුසල් නොකරන්න වග බලාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ ප්‍රකාශයේ මත පිහිටලා අනුන්ගේ යුතුකම් සම්පූර්ණ කරන අතර තමන් වෙනුවෙන් අප්‍රමාදීව යුතුකම් සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කොහුවල පදිංචි සරත් අබේසිංහ විශාකා අබේසිංහ
චරිත අබේසිංහ සහ නිසංසලා අබේසිංහ යන මහත්ම මහත්මීන් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා වික්ට අබේසිංහ මහත්මා ලිලියන් අබේසිංහ මහත්මිය රිචඩ් ජයතිලක මහත්මා ඔල්ගා ජයතිලක මහත්මිය මායා ජයතිලක මහත්මිය ලක්ෂ්මන් සහ රංජිත් අබේසිංහ යන සහෝදරයන්ටත් හිටපු හමුදාපති තුමන් වන ජෙනරාල් රොහාන් දලුවත් මැතිතුමාටත් මෙහි පැමිණ සිටින සියලුම ඥාතීන්ටත් ඒ අයගේ නමින් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා රත්නත්‍රි ආශිර්වාදයත් සුජීවත්ව ඉන්න සියලු දෙනාටම ලැබේවා අප බලාපොරොත්තු වෙන සියලු අභිප්‍රායන් ඉෂ්ට වේවා ඒ වගේම දේශකයන්න් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසේවා කියලා අපටත් ආශිර්වාද කරලා තියෙනවා අබේසිංහ පවුලේ පින්නතුන් විසින් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරලා පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා දායකත්වයේ දරූ පින්නතුන් සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා මෙලව ජීවිතේ සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ